Vieni, ti vieni. Quando dei Dio? No, balai Dio, mi fa tutto il Dio. Aibowan kela piliganna Gune Production YouTube channel ekata. Ada api ævilla inne Lankawē YouTube devanthayen denne hamu wenna Lakai Sikai. Ithin me ayi mata mulinma kiyannako me oyala me channel ekak patang ganna me mulinma hetuune mokadda kiyala. Atharama me samanyen mata vidarak neme mokak ayata YouTube channel ekak patang ganna palawenima hetu sadake wenne ara තමන්ගේම කියලා දෙයක් නිර්මාණය කරලා ඉවර වෙලා පෙන්වන්න අවශ්‍ය මේ වේදිකාවක් අපිට අවශ්‍යයිනේ. එතකොට මම හිතන්නේ අපි හැමෝටම YouTube කියන්නේ හොඳ වේදිකාවක්. ඒකට කාගෙන්වත් තහංචි නැහැ. කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය නැහැ. දානකම් වීඩියෝ එකක් අවුට් කරනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා YouTube කියන්නේ හොඳ නිර්මාණ කරනව නම් හොඳ හෝ මොනවා හරි නිර්මාණ කරනව නම් තමන්ගේ නිර්මාණ කරලා දාන්න පුළුවන් තැනක්. ඉතින් ඇත්තටම අපිටත් අවශ්‍ය උනේ අපි කරන නිර්මාණ ජනතාවට පෙන්වන්න අවශ්‍ය කරන වේදිකාවක් තනා ගන්න. ඉතින් ඒ අනුව තමයි අපි YouTube channel එක පටන් ගත්තේ. දැන් මේ දවස්වල කොරෝනා සීන් එකත් එක්ක දවල් මේ channel එකට මොනවා හරි කියන්නේ මේ කරගෙන යන වැඩවලට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවද? ඇත්තටම මනෝජ් මම හිතන්නේ ඒක අපිට විතරක් නෙවෙයි හැම ශේත්‍රයකම හුඟක් අයට මේ වෙනකොට මේ ඉස්මතු වෙලා තියෙන ප්‍රශ්නයක් කොරෝනා කියලා කියන්නේ. ඒක ඒක අපිටත් ඒ විදිහටම බලපාලා තියෙනවා. මොකද අපිට අපේ නිර්මාණ කරන්න තැන් තැන් වලට යන්න සිද්ධ වෙනවා. ගොඩක් අයව ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ කාරණාවන් වලදී අපිට බොහොම සැලකිලිමත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් අපි හැමෝම මම හිතන්නේ මේ වෙලාවේ ඒ කාරණාව පිළිබඳව අවධානයෙන් කටයුතු කරනවා නම් හොඳයි. ඒක රටපැත්තෙන් හිතලා අපි හැමෝම මේ විදිහට මේ පරිස්සමෙන් වැඩ කරනවා නම් හොඳයි. ඔව් අපි සිකායත් එක පොඩ්ඩක් කතා කරලා බලමු. සිකායගේ ඉස්සරම නම කියන්න ඕන. ඔහුගේ නම ෂාන්. ෂාන් නරෝජ. ඔයා මේ වැඩේට සම්බන්ධ වුණේ මේ මොන හේතුවක් මතද? ඒ කියන්නේ මේ හිතවත්කමකටද? ලකා කියන්නේ මගේ අයියා. අයියා ඇවිල්ලා ඉස්සරේ නම් ගොඩක් කල් ඉඳන් 2010 විතර වගේ ඉඳන් මියුසික් වීඩියෝ ටීවී කමර්ෂල්ස් නම් නම් කරන ඒවල පොඩි පොඩි වැඩ කරන් ඉඳලා ලකයි සිකයි එකට මම එන්නේ නැදදි අවස්ථාවක් ලැබුණා. ඒකට අපි පිටිපස්ස චරිතවල දැකලා තියෙනවා. ඒකට ඉතින් කරගෙන යන උපරිම සාධාරණ එකක් ට්‍රයි කරන්න තමයි. අයිය එතකොට කියන්නකෝ මේ පර්ණ සිකා ගියාට පස්සේ channel එකේ මොන හරි පසුබෑමකට ලක් වුණා නැත්නම් ඒ විදිහට මේ තාමත් මේ ඒ මට්ටමේම තියෙනවද නැත්නම් ඊට වැඩිය තවත් ප්‍රේක්ෂක උපරිසක් වැඩි වෙලා තියෙනවද? ඒ ගැන මට පොඩ්ඩක් කියනවද? ඒක මෙහෙමයි මනෝජ්. ඒක හරියටම උත්තර දෙන්න නෑ. ඒ කියන්නේ ඇත්තටම දැන් අර මෙහෙම කිසි ප්‍රශ්නයක් නැතුව ගලාගෙන ගියපු දෙයක් අතරමැදදී බාධාවක් ආවහම ඕනම දෙයක යම් කිසි පසුබෑමකට ලක් වීමක් තියෙනවනේ. එතකොට ඉතින් අපිට කරන්න පුළුවන් උපරිම දේ ඒ වෙනුවෙන් අවශ්‍ය ජවය ශක්තිය ඒ වෙනුවෙන් යෙදෙව්වහම අපිට ඒක නැවත සාමාන්‍ය මට්ටමට ගන්න පුළුවන්. එතනින් එහා තවදුරටත් කරගෙන ගියාම එතනින් එහා මට්ටමකට ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි දැන් විශ්වාස කරනවා අලුත් සිකා තමන්ගේ කාර්යය ඒ මට්ටමට කරගෙන යනවා. චැනල් එකත් සාමාන්‍ය මට්ටමට යනවා. දැන් සිකාටත් දැන් ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. සිකාටත් කට්ටිය ආදරේ. ඉතින් මම හිතන්නේ මම ලැබපු ලොකුම ජයග්‍රහණය ඒක. එතකොට අයියා කියන්නේ අලුත් සිකා මේ සිකා කියන චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවද මේ වෙලාවේ මේ යන වීඩියෝස් වලට? ඔව් අතර මම හිතන්නේ දැන් ෂාන් ෂාන් අරෝෂ සිකා කියන චරිතයට අවශ්‍ය සාධාරණය ඉෂ්ට කරනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ඕනම කෙනෙක්ට එකපාරට කැමරාවක් ඉස්සරහට ආවට පස්සේ එකපාරටම දෙයක් කරන්න අමාරුයි. ඒ චකිතය, නුහුරු බව, ආධුනික බව, ඒ හැම දෙයක්ම තියෙනවා. ඒක මටත් එහෙමයි, ඔයාටත් එහෙමයි, සිකාටත් එහෙමයි. ඉතින් සිකාව එකපාරටම මෙතෙන්ට මම ගත්තේ මගේ සහෝදරයා. හැබැයි ඒ වෙනකොට සිකා
රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරලා තිබ්බේ නැහැ. අවස්ථා කීපයක මගේම වැඩවල පොඩි පොඩි චරිත කිහිපයක් කරලා තිබ්බ විතරයි වෙළඳ දැන්වීම් දෙහික මියුසික් වීඩියෝ එකක ඒ වගේ ඒ අරෙන්න රංගන ශිල්පියෙක් විදිහට ලොකුවට වැඩ කරලා තිබ්බේ නැහැ. ඉතින් සිකාට ලැබිච්ච අවස්ථාවෙන් සිකා මේ වෙනකොට උපරිම ප්‍රයෝජන අරගෙන ඒ චරිතයට අවශ්‍ය උපරිම සාධාරණය මේ වෙනකොට ඉෂ්ට කරනවා කියලා මම විශ්වාස කරනවා. අපි සිකාගේ පළවෙනි වීඩියෝ එක ටීක් වීඩියෝ එක අපි ඒක දැම්මේ අප්‍රේල් 14 වෙනිදා. ඔයා එක්ක අපි මේ ඉන්ටර්විව් එක කරනකොට මේ වෙනකොට දාලා තියෙන අවසාන වීඩියෝ එක අබිරහස. ඒක දැම්මේ හරියට මාස 3කට පස්සේ ජූලි 14 වෙනිදා. ඉතින් එදා ටීක් වීඩියෝ එකේ ඉඳන් මේ අවසාන අබිරහස වීඩියෝ එක වෙනකොට හරියටම මාස 3යි. මේ මාස 3 ඇතුළත සිකා ලොකු ඉම්ප්‍රූවමන්ට් එකක් පෙන්වලා තියෙනවා අපේ වැඩේ ඇතුළේ. ඉතින් සිකායි තවත් මේ පරණ සිකා වගේ මේ channel එක දාලා යන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම දාලා ගියොත් මට ලෝකෙන් යන්න වෙනවා. ගෙදරත් ඉන්න නැති නම මොකම ගෑයියානේ. එහෙම යන්න එහෙම යවෙන්නේ නැති වෙයි. එහෙම යවෙන්නේ නැති වෙයි කියන්නේ එහෙම යවන් එහෙම යන්න දෙන්නේ නැති වෙයි. එහෙම වෙන්නේ නැති වෙයිනේ. හොඳට හිටියොත් ඉන්නේ. ආ බලා හිටියම මොකද වෙන උත්තරේ කියලා. ඒක ලකයි මට කියන්නකෝ මේ සිකා දැන් පළ ඉස්සරම් පළවෙනි සිකා මේකෙන් අයින් වෙලා ගියා. ඊට පස්සේ ඔයා අලුත් එක්කෙනෙක් ගත්තා. දැන් ඔයා මේ channel එක වහලා දැම්මොත් මේ සිකාට මොකද වෙන්නේ? මම අහන්න ප්‍රශ්න. මෙහෙමයි. channel එකක් මේ channel එක වහන්න නම් මම මෙච්චර දේවල් කරන්නෙත් නැහැ. මේ channel එක වහන්න නැතුව දිගටම කරගෙන යන්න ඕන නිසා තමයි සමහර දැඩි තීරණ පවා සාමූහිකව එකතු වෙලා පවා හරි අපිට ගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ channel එක දිගට කරගෙන යන්න ඕන නිසා. නවත්තලා දානවා නම් නවත්තලා දාන්න ගොඩාක් දේවල් සිද්ධ වුණා පහුගිය කාලෙම. මේ දිගට කරන්න ඕන නිසා තමයි දැන් මේ අවස්ථාවල අවශ්‍ය සුදුසු තීරණ අරගෙන අපි මේ channel එක දිගටම කරගෙන යන්නේ. හරිද? කිසිම දෙයක් අර මම කැමති මම මගේ ජීවිතේ මම හැමදාම අරගෙන තියෙන අභියෝග. රේසි පාසු පොඩි අභියෝග නෙවෙයි ලොකු අභියෝග අරගෙන තියෙනවා. ඉතින් හැමදාම දවසින් දවස මේ channel එක ඉස්සරහට ගෙනියන්න දිනු කරන්න තමයි බලාපොරොත්තුව. අපි හැමෝම තම තමන් කරන දේවල් එහෙම දිනු කරන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක දැන් මේක ලකයි සිකයි කියලා මේ අපි දෙන්න පෙනී හිටියට මේක අපේ දේපලක් නෙවෙයි ඇත්තටම. මේක ආයතනයකට සම්බන්ධ දෙයක් මේ වෙනකොට. හරිද? එතකොට මට මේ channel එක නවත්තන්න ඕන වුණත් මට මේ channel එක නවත්තන්න බෑ. මට මේ channel එකෙන් ඉවත් වෙන්න ඕන නම් කරන්න පුළුවන් එකම දේ තමයි ලකා කියන චරිතෙන් ඉවත් වෙන එක විතරයි මට කරන්න පුළුවන්. හරි. එතකොට මම ලකා කියන චරිතෙන් ඉවත් වෙලා වෙන ලකෙක්ව මෙතෙන්ට දාගෙන වැඩේ ලකේට කරගෙන යන්න තමයි තියෙන්නේ. සිකාට හරි මේ ආයතනයට හරි. එහෙම නැතුව දැන් සාමාන්‍යයෙන් මේ ලංකාවේ තියෙනෝනේ ලංකාව විතර නෙමෙයි ලෝකෙත් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ලියාපදිංචි වෙන ආයතන අපිට හිතුමතේට වහන්න බෑනේ. ඒ වගේ දැන් මේ ලකයි සිකයි කියන වැඩෙත් එක්ක බැඳිච්ච පිරිසක් ඉන්නවා. මට හිතුමතේට ඕන වෙච්ච පළියට මේක නතර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ලකා එහෙනම් අවසාන වශයෙන් අපිට කියන්නකෝ මේ ශේෂ්ත්‍රයට එන්න අලුතෙන් ඉන්න අයට කොහා මොකද්ද මේ දෙන පණිවිඩේ? ඒ කියන්නේ මේ channel එකක් පටන් ගන්නකොට කොහොමද වෙන්න ඕනේ? මේ සල්ලි බලාපොරොත්තුෙන් මේක කරන්න ඕනේද නැත්නම් මේක වෙන විදිහකට කරන්න එහෙම මොකක් හරි දෙයක් තියෙනවා නම් අලුත් කට්ටියට කියන්න. උපදේශ කියන්නේ දෙය අතරම එහෙම අපිට උපදේශ කියලා දේවල් කියන්න බෑ. අපි ඉතින් දන්න එකම දේ තමයි මනෝජ YouTube වලට එන්න ඕන පිළිවෙල මම හිතන්නේ අපි පොඩ්ඩක් පටලවගෙන වරද්දගෙන තියෙනවා කියලා මට නිකන් හිතෙනවා. මුදල් බලාගෙන නෙවෙයි මේකට එන්න ඕන. YouTube වලට අපි මම හිතන්නේ අපි ආවෙත් මුදල් හම්බ කරන පරමාර්ථයෙන් ආපු ගමනක් නෙවෙයි මේක. අපේ නිර්මාණ රටට ලෝකෙට පෙන්වන්න වේදිකාවක් හැටියට තමයි අපි YouTube එක පාවිච්චි කරේ. හරිද? එතකොට කාලයක් යද්දි channel එක දියුණු වෙනකොට මේක මොනටයිස් වෙලා Google Ads වැටලා යම්කිසි මුදලක් ලැබෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට ඒ ලැබෙන මුදලින් මේක රෝල් කරගෙන ගේම් පොඩි මැච් එකක් ගහන්න පුළුවන්. බැරි නෑ. හැබැයි සමහර අය
mata papa call kalah halat, ini ayi mami mema hotel leh job back karno, hari job back karno, mami job backing aing villa villa YouTube channel leh patangga nih ini, wajib ya no, sama hari ayi kata kalah, itu rasabe aing villa 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 leh kapan YouTube channel leh patangga lagi nara rasabe hambe cepadi ya mereka hambe nawa gila, kita ingin nawa na, itu bisa lah patah villa. Hari sesuai ke dan me YouTube kayak tulis tiennya mana tawa tawa kategori hari komedi komedi channel lekat dekaran eh mana tentang yoga lekat dekaran ne cooker itu kek deh bal tiennya mana itu boleh thamang asa karena dia ang nirmana atma kau janata watra itu gini ane nirmana di kak kerla diila balan napa luang istilah meki wede wede karena apa dikira itu pasti thamang ge mulu kawale samaya bayar kali berlalu meki keragian yang anda pulu ini sa mama hitan ne ilang ke tam ikat tamai demi YouTube kianne Facebook kianne bohuma ini sulit sami padeva itu buat eh haraha denna puluan nang honda deva ikat goda kuatino honda deva luna jangan api nggak kelawat honda deva dunna pali erapi ini suwe ikat galanda gan ne koi tarang honda una eh honda deva kuna denna puluan ngakar chaniya vidya koi agen deva karana puluan nang anne eh benasa ni sama minisu apa itu akarshanya bi? Ekiannya me, thamangi hakiyawa tien hakiyawa kikka thamai channel lek patanggan. Patanggan non, ekiannya hitan nggak udang, ya me kamatak karena kok, ya villa, ya ata villa, honda itu uyan nggak pulua. Oh. Hari itu, ya ata honda itu uyan nggak pulua. Itu berarti me uyan apa ihenya wede, puri nirmana atma ke bidih agat, minisu unta rasam indane aklaba agan nggak pulua bidih agat, monohari dewalti ka kidri pat karena pulua, na me ko uyan apa ihenya wede kira na minisu balai. ඒ වගේ අපි ඉන්න හැම සේස්ට් එකෙම දේවල් තියෙනවා YouTube එක හරහා දේවල් කරන්න පුළුවන්. හැබැයි ඉතින් අර අපි කරන පිළිවෙල කොයි වගේද කියන එක අනුව තමයි මිනිස්සු අපිව වැළඳගන්නේ. ඒ නිසා මම කියන්නේ YouTube එකට හරි YouTube එකට එනවනම් සමාජයටත් දෙයක් දෙන්න බලාගෙන එනවනම් රටටත් වටීවි. එතන ලකයි සිකයි මට මේ ලබා දුන්න අවස්ථාවට බොහොම ස්තුතියි. Ettama kiyana nam me godak kattiyata katha karala me wage deyak karanda me plan kara me unata gatta palaweni call ekimma me de podak kiyanna one me gatta palaweni call ekimma mata kiwa aamalli warin onlaka warin kiyala katha karapu ekama putgalaya thama me laka ayya ithin ettara me dunna me chance ekata man bohoma stutiwanta wenawa ehenam thama lakai sika channel ekak subscribe karala naththam damma subscribe karanda ඒ වගේම බෙල් අයිකන් එක අත බණ්ඩ. ඉතින් මේ අද මේ සෑහෙන වෙලාවක් මේ කතා කරුවා මේ ඒ වගේම මේ මනෝජ්ජත් අපි කියන්නේ මනෝජ්ගේ මම හිතන්නේ මේ පළවෙනි ඉන්ටර්විව් එක පුනේ ප්‍රොඩක්ෂන් එකේ අපිව හොයාගෙන ආවට බොහොම ස්තුතියි. මේ වැඩේ නැගලම පළච්චාවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පුනේ ප්‍රොඩක්ෂන් channel එකත් subscribe කරන්න, like කරන්න දාන්න. එහෙනම් එසේම වේවා. අපි ගිහින් එන්නම්. Jaya Jaya Jaya.